එතකොට අපි අපේ කලින් වීඩියෝ එකේ බැලුවා මොකක්ද මේ ඇඩ්මිනිස්ට්‍රේටර් කියන රෝල් එක කොහොමද මේ රෝල් එක අපි යූසර් කෙනෙක්ට ඇසයින් කරන්නේ එතකොට මේ ඇඩ්මිනිස්ට්‍රේටර්ට මොනවද කරන්න පුළුවන් කියන කාරණා ටික අපි බැලුවා අපේ කලින් වීඩියෝ එකේ. එතකොට අපි අද වීඩියෝ එකේදී බලමු මොකක්ද මේ මැනේජර් කියන රෝල් එක කියන්නේ කියලා. එතකොට මේ මැනේජර් කියන රෝල් එකට අර ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් තරම් නැති වුණාට එයාට වඩා ටිකක් අඩුවෙන් තියෙනවා අනිත් ප්‍රිවිලෙජස් සේරම ටික. එතකොට මෙයාට කරන්න පුළුවන් වැඩ ටික ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් එක්ක සලකා බලද්දි ඇඩ්මිනිස්ට්‍රේටර් වඩා ටිකක් අඩුයි. එතකොට මෙතනදී මේ මැනේජර් කියන රෝල් එකට අපේ මේ සිකියුරිටි ෆන්ක්ෂන්ස් පිළිබඳව පර්මිෂන් එකක් නැහැ. ඊළඟට මෙයාට සර්වර් සෙටින්ග් සම්බන්ධයෙන් ඊළඟට ප්ලගින්ස් ඉන්ස්ටෝල් කිරීම සම්බන්ධයෙන් ඊළඟට අපීරන්ස් එක සයිට් එකේ අපීරන්ස් එක ගැන තියෙන සමහරක් සෙටින්ග්ස් වලට ඒ වගේම මේ LMS එකේ තියෙන ඇඩ්වාන්ස් ෆීචර්ස් වලට මෙන්න මේ මැනේජර් කියන රෝල් එකට ඇක්සස් එක නැහැ. එතකොට මේ මැනේජර් කියන රෝල් එක අපට වර්ග දෙකකින් LMS එක තුල පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට පළවෙනි ටයිප් එක තමයි මේ සයිට් ලෙවල් මැනේජර් කියන එක. එතකොට සයිට් ලෙවල් මැනේජර් කෙනෙක්ට මේ සයිට් එක පුරා ඇක්සස් එක තියෙනවා. එයාට පුළුවන් එතකොට අලුතෙන් යූසර්ස් ලා ඇඩ් කරන්න, යූසර්ස් ලව රෝල් වලට ඇසයින් කරන්න, කෝස් ක්‍රියේට් කරන්න, ග්‍රේඩ් සම්බන්ධයෙන් අන්නේ සියලුම ඇක්සස් ටික තියෙනවා මෙන්න මේ සයිට් ලෙවල් මැනේජර් කෙනෙක්ට. හැබැයි ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්ට වඩා ටිකක් අඩුයි. එතකොට ඊළඟ මැනේජර් ටයිප් එක තමයි කැටගරි O කෝස් ලෙවල් මැනේජර්. එතකොට අපිට පුළුවන් ආයෙත් මැනේජර්ලා වඳුනලා දෙන්න කැටගරියක් ඇතුලේ හෝ මොකක් හරි කෝස් එකක් ඇතුලේ. එතකොට අපි බලමු දැන් කොහොමද මේ සයිට් ලෙවල් මැනේජර්ස්ලා සහ කැටගරි ලෙවල් මැනේජර්ස්ලව අපේ LMS එකේ ඉන්න යූසර්ස්ලට ඇසයින් කරන්නේ කියලා. හොඳයි එහෙනම් අපි දැන් බලමු කොහොමද අපි අපේ සයිට් එකේ ඉන්න යූසර් කෙනෙක්ට මේ මැනේජර් කෙනෙක් රෝල් එක ඇසයින් කරන්නේ කියලා. එතකොට මුලින්ම අපි යන්න ඕනේ මේ සයිට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන සෙක්ෂන් එකට. මේ සෙක්ෂන් එකේ තියෙන මේ යූසර්ස් කියන මෙන්න එකේ අපිට තියෙනවා මෙන්න මේ පර්මිෂන් කියන ගෲප් එක. එතකොට මේ පර්මිෂන් කියන ගෲප් එකේ ඇසයින් සිස්ටම් රෝල්ස් කියන එකට ඔයගට යන්න ඕනේ. එතකොට මෙතන පෙන්නනවා අපිට යූසර්ස්ලා ඇසයින් කරන්න පුළුවන් සයිට් ලෙවල් ඇසයින් කරන්න පුළුවන් රෝල්ස් දෙකක්. එතකොට අපි දැන් ඇසයින් කරන්නේ මැනේජර් කෙනෙක්. ඒකෙන් අපි මේ මැනේජර් කෙනේ රෝල් එක සිලෙක්ට් කරගන්නවා. එතකොට මෙතනදී අපි අපේ අදාළ යූසර්ව සිලෙක්ට් කරලා මෙන්න මේ existing users කියන පැත්තට ඇඩ් කරගන්න ඕනේ. එතකොට මම මේ test user 1 කෙනෙක් කියලා ඇඩ් කරගන්නවා site level manager කෙනෙක් විදියට. හරි. එතකොට ඊළඟට අපිට කියලා බලන්න පුළුවන් අපේ list එකට ඒ site level manager ඒ කියන manager කියන role එකට ඇඩ් වෙලාද කියලා. අන්න ඒ විදිහ ඒක තමයි අපි site level manager කෙනෙක්ව අපේ LMS site එකට ඇඩ් කරගන්න විදිය. එතකොට මම දැන් මෙතන login වෙලා ඉන්නවා test user 1 කෙනෙක් වෙන account එකෙන්. එතකොට මෙයාට දැනට තියෙන්නේ සාමාන්‍ය user කෙනෙක්ගේ account එකේ interface එක. එතකොට මම තාම refresh කරලා නැහැ මෙයාගේ page එක. අපි දැන් refresh කරලා බලමු මෙයාගේ මේ තියෙන option මොනවාද වෙනස් වෙන්නේ මෙයාව manager කෙනෙක් විදියට අපේ LMS එකට add කරාට පස්සේ. එතකොට ඔයාලට පේනවා මෙයාව manager කෙනෙක් විදියට add කරාට පස්සේ මෙයාට අමතර වෙනවා මෙන්න මේ site administration කියන option එකක්. එතකොට කලින් මෙයාට ඒක තිබ්බේ නැහැ. එතකොට දැන් මේ test 1 කියන එක වෙන අපේ manager කෙනෙක් ඉදිරියට දාලා තියෙන්නේ. එතකොට මේ තමයි මෙයාට තියෙන permissions set එක. එතකොට මෙයාට users ලා සම්බන්ධයෙන් කරන්න පුළුවන් permission කිහිපයක් තියෙනවා. courses සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල්, grade සම්බන්ධයෙන්, plugin සම්බන්ධයෙන්. එතකොට plugin සම්බන්ධයෙන් ගොඩක් දේවල් නැහැ. ඊළඟට report සම්බන්ධයෙන්. එතකොට මේ admin account එකත් එක්ක බලද්දී ඔයාලට පේනවා අර මැනේජර් කෙනා යූසර්ට තියෙන්නේ මැනේජර් කෙනා රෝල් එකට තියෙන්නේ පොඩි සෙටින්ග්ස් කීපයකට විතරයි ඇක්සස් එක. එතකොට මේ ඇඩ්මිනිස්ට්‍රේටර් යූසර් තරම් ලොකු ඇක්සස් එකක් නැහැ අපේ මේ මැනේජර් කියන යූසර්ට. අපි දැන් ඊළඟට බලමු කොහොමද මේ කැටගරි වයිස් හෝ කෝස් වයිස් මැනේජර් කෙනෙකු ඇඩ් කරගන්නේ කියලා. එතකොට මුලින්ම මම අර අපි ඇඩ් කරගත්ත මැනේජර් රෝල් එක මේ test 1 කියන රෝල් එකෙන් අයින් කරලා ඉන්න. මොකද අපි කැටගරි වයිස් මැනේජර් කෙනෙක් කරන්න හදන්නේ මෙන්න මේ test 2 zone තමයි. එතකොට මේ test 2 zone මෙතනින් පුළුවන් remove කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් බලන්න කොහොමද කැටගරි වයිස් මැනේජර් කෙනෙක් ඇඩ් කරන්න කියලා. එතකොට ඔයාලා කැටගරි ලෙවල් මැනේජර් කෙනෙක් ඇඩ් කරද්දි මුලින්ම ඔයාලා යන්න ඕන site administration වලට. ඊළඟට තියෙනවා අපි මේ courses කියන menu එක. මේ courses කියන menu එකෙන් මේ manage courses and categories වලට අපි යන්න ඕනේ. එතකොට මෙතනදී ඔයාලා මැනේජර් ඇඩ් කරන්න යන කැටගරි එක යටතේ තියෙන මේන් කැටගරි එක, ඒ කියන්නේ ප්‍රධාන top
ලෙවල් මෙනු එක යටතේ තියෙන ටොප් ලෙවල් කැටගරි එක යටතේ තියෙන සෙටින්ග්ස් ඔප්ෂන් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ assign roles කියන බ්ලොක් එක. ඒතොර මේ බ්ලොක් එකෙන් තමයි ඔයාලා කැටගරි ලෙවල් මැනේජර් කෙනෙක්ව මේ මාස්ටර් ඩිග්‍රී කියන කැටගරි එකට ඇඩ් කරන්නේ. ඒතොර මේක අපේ ටොප් ලෙවල් කැටගරි එක. ඒතොර එතනදී අපි ගිහිල්ලා මෙන්න මේ මැනේජර්ව කලින් විදිහටම මැනේජර් කෙනේ රෝල් එක ක්ලික් කරලා එතනට ඇඩ් කරනවා අපේ මේ ඉන්න යූසර් කෙනෙක්. ඒතොර අපිට බලා ගන්න පුළුවන් මේ යූසර් account එකෙන් ගිහිල්ලා. ඒතොර මේ යූසර් account එක අපි රිෆ්‍රෙෂ් කරාම සාමාන්‍ය විදිහටම තමයි තියෙන්නේ. මොකද අපි දැන් මෙයාව දැනට ඇඩ් කරලා තියෙන්නේ category level manager කෙනෙක් විදිහට. ඒතොර මෙයාව අපි ඇඩ් කරේ master degree program කියන category එකට. ඒතොර එතනදී ඔයාලට පේනවා මෙයාට මේ manage courses කියන button එක enable ලා තියෙනවා. මෙතන add new course කියන button එක enable ලා තියෙනවා මෙන්න මේ master degree program කියන category එක ඇතුලේ. ඒතොර අපි ගිහිල්ලා බලමු bachelor degree program කියන category එක ඇතුළට. ඒතොර එතනදී මෙයාට කිසිම ඔප්ෂන් එකක් enable වෙලා නැහැ. ඒතොර මෙයාව manager කෙනෙක් විදිහට ඉන්නේ මෙන්න මේ මාස්ටර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියන කැටගරි එක ඇතුලේ. ඒතොර අපි යාගේ මෙතන මැනේජ් කෝසස් වලට ගිහිල්ලා බලුවම ඒතොර මෙතන ඔයාලට පේනවා මෙයාලගේ සෙටින්ග්ස් enable ලා තියෙන්නේ. මේ යූසර්ගේ සෙටින්ග්ස් enable ලා තියෙන්නේ මාස්ටර් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ විතරයි. ඒතොර මෙයාට අනිත් ප්‍රෝග්‍රෑම් වල කිසිම කැටගරි එක වෙනසක් සිදු කිරීමේ අවස්ථාවක් නැහැ. ඒතොර ඒක තමයි සයිට් ලෙවල් මැනේජර් කෙනෙක්ගේ කැටගරි ලෙවල් මැනේජර් කෙනෙක්ගේ තියෙන වෙනස. ඒතොර කැටගරි එක ඇතුලේ විතරයි මෙයා මැනේජර් විදිහට වැඩ කරන්නේ. मुलिम මේක ඊයර් 1 එකේ තියෙනවා සෙමෙස්ටර් 1 එක ඇතුලේ අපේ කෝසස් දෙකක් අපි කලින් හදුවා. එතකොට මම දැන් ඇඩ් කරන්න යන ටෙස්ට් යූසර්ව මෙන්න මේ කෝස් එක ඇතුලේ මැනේජර් කෙනෙක් විදියට. එතකොට ඒක කරන්නේ අපි මුලින්ම යන්න ඕනේ කෝස් එකට ගිහිල්ලා මෙතන අපි සිලෙක්ට් කරගන්න ඕනේ පාටිසිපන්ට්. එතකොට පාටිසිපන්ට්ස් ඔප්ෂන් එකේදී අපිට පුළුවන් මෙන්න මෙතන මේ එන්රෝල් යූසර්ස් කියන එක හරහා මෙතන අපිට අපේ යූසර්ව සර්ච් කරගන්න පුළුවන්. එතකොට අපි user කෙනම තමයි test user 1 කියලා තිබ්බේ. test user 1 ඊට පස්සේ මම යාට assign කරනවා මෙතනදී role එක මෙන්න මේ manager කියන role එක. ඊට පස්සේ මම යාව enroll කරනවා මේ course එකට. එතකොට යාව enroll වෙනවා මෙන්න මේ course එකට manager කියන role එකත් එක්ක. එතකොට අපි දැන් බලමු ගිහිල්ලා මෙයාගේ test user 1 ගේ account එකේ කොහොමද වෙනස්කම වෙන්නේ කියලා. එතකොට මම දැන් page එක refresh කරගන්නවා මම යාව manager කියන රෝල් එකෙන් අයින් කරලා තියෙන්නේ category level එකේදී. එතකොට දැන් මම මෙයා වැඩ් කරලා තියෙන්නේ B111 කියන course එකට manager කෙනෙක් විදියට. එතකොට එයාට මෙතන එයාගේ dashboard එකේ පෙන්නනවා එයාව enroll වෙලා තියෙන courses මොනවද කියලා. එතකොට මෙයාව දැන් course B111 කියන එකට enroll ලා තියෙනවා. එතන එයාට පුළුවන් මේක ඇතුලේ තියෙන වෙනස්කම් ටික සිද්ධ කරගන්න. course එකට අදාළව. එතකොට මෙයාට පුළුවන් මේකේ තියෙන participants ලව අයින් කරගන්න. मुका रोल